ආයිබුවන් හරිදී හරියට ගෙන ඉන්නේ සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම රුවනි කා කුමාරදාස ප්‍රථම නවතහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට රජයක් ලෙස සෑම සහයෝගයක්ම ලබා දෙන බව ජනපති පවසයි රංජන් රාමනායක කිසිදු හඬපටයක් මෙතෙක් සභාගත කර නැහැ කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව නිදහස් පක්ෂයේ පහතයි ශීඝ්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා राज्य संस्था मंडल हा व्यस्थापित आयतन बल नव सभापति वरुण सह ज्येष्ठ मांडलिक निलधारी जनाधिपति कार्यालय जनाधिपति गोठाबे राजपक्ष महता हमूना एहदी जनाधिपति वर प्रकाश कले शीघ्र आर्थिक वर्धने सीरु राज्य व्यापार आयतन बल प्रमुख वगकीम बबाय राज्य आयतन बल कार्यक्षमतावे पीटु दक कार्यक्षमतावे नंगवीमात राज्य बराक नुमल लेस लाभ उत्पादने आयतन प्रधानिनगे वगकीम बबाय मेहदी जनाधिपति मा पेन वादुन्ने අපි වෙනස් කරනවා කියන එක අපි ජනතාවට කිව්වා මං හිතන්නේ ඒ හේතුව හින්දා තමයි ඔබ දෙනෙක්ව මාව පත් කරගත්තේ මේ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා සමාජයේ කතාබහට ලක් වෙන එකක් පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබෙනවා විශේෂයෙන්ම භාණ්ඩාගාරයට බරක් වෙන ඉතින් අපි මේ ආයතන කාර්යක්ෂමව පාලනය කරන්නට ඕන විශේෂයෙන්ම ඒවා ලාභ ලබන රජයට බරක් නොවන ආයතන බවට පත් කරන්නට ඕන. දෙවැනි එක සමහර ලාවට ඒවා ලාභ ලබන්නට ඕනේ නැහැ. හැබැයි ඒකෙන් බලාපොරොත්තු වෙන සේවාව. ඒ සේවාව ජනතාවට සන්තෝෂ වෙන්නට පුළුවන් පරිදි සිදු වෙන්නට ඕන කාර්යක්ෂම. රජයක් හැටියට අපිට දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම මේ ඔබලට අපි ලබා දෙන්නට ලෑස්ති. මගේ ලොකුම අවශ්‍යතාවය ආර්ථිකයේ ගොඩ ගන්නකොට මේ තාක්ෂණය අපේ රට තුලට ගෙන එන්නට බොහෝ වෙලාවට මේ වගේ අවුරුදු ගණනාවක් තිස්සේ පුරුදු වෙච්ච කරගෙන ගිය ක්‍රමවේදයන් වලින් ඈත් වෙන්නට හුඟක් අය කැමති නැහැ. අද අපේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. දැන් මම මැතිවරණේ යනකොට හුඟක් වෙලාවට කියපු දෙයක් තමයි සර් මේක තමයි අන්තිම අවස්ථාව. This is the last chance කියලා කිව්වා. ඉතින් ඒ කියන්නේ ජනතාව අතර විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මේක වෙනස් අතකට හැරෙයි අපි බලාපොරොත්තු වෙන රජයක් බිහි වෙයි මේ ආයතන රට ඉදිරියට ගෙනියන්නට ආකාරයට වැඩ කරයි කියලා බොහෝ අය බලාපොරොත්තු වෙනවා. ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චුං වොන්චෝ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ දින පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුවබැලීමට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිවරයා මෙරටට පැමිණි අතර දෙමාපිය සරණ අහිමි දරුවන් සඳහා ටයිකොන්ඩෝ ක්‍රීඩාව පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ ආරම්භ කර තිබෙනවා. සම්මේලනයේ සමාජික රටවල් 210 අතරින් කාම්බෝජිය, ශ්‍රී ලංකාව සහ නේපාල යන රටවල් මෙම නියම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා. චුන් කොන්චේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නියම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයට සමගාමීව පවත්වාගෙන යන GSC සංවිධානයේ හරහාද ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව හදාරන දරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කර ඇති බව මෙහිදී සභාපතිවරයා සඳහන් කළා. ශ්‍රී ලංකා දරු පරපුර ක්‍රීඩාවට දක්ෂතා ඇති පිරිසක් බැවින් ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ඉදිරියට ඒම සඳහා සම්මේලනයේ දක්වන සහය අගය කරන බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. රාජ්‍ය නායකයෙක්ට සම්මානයක් වශයෙන් ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ විසින් පිරිනමන ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ ඉහළම ශ්‍රේණිය වන නවවැනි ශ්‍රේණිය සංකේතවත් කරමින් සම්මේලනයේ සභාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට කළු පටියක් පළඳවීමද මෙහිදී සිදුවීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා ඒකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. අපකල විමසීමකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථා කිහිපයකදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇසුවද එහිදී ඒකඟතාවයකට පැමිණීමට හැකි වුණේ නැහැ. එවන් පසුබිමක් තුළ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අරමුදය සම්බන්ධයෙන් වූ තවත් සාකච්ඡාවක් පසු දෙකට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර පැවැත් වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අපකල විමසීමකදී සඳහන් කළේ.
කෙසේ වෙතත් එවැනි සාකච්ඡාවක් සිදු නොව බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර මේ සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසන් මහතාගෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඔහු සඳහන් කළේ පෙරවරු 11ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, අකිල විරාජ්, රවි කරුණානායක, නවීන් දිසානායක යන මහතුරුන් අතර සාකච්ඡාවක් පැවති බවයි. නමුත් එහිදී සාකච්ඡාවට බඳුන් වූයේ කුමන කාරණයක් දැන්න පිළිබඳව දැනට කිසිදු ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි පක්ෂ මහලේකම් වැඩිදුරට සඳහන් කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා මෙලෙස අදහස් පළ කළා. මං හිතන්නේ මේ දවස්වල අද ඊයේ ඔක්කොම සාකච්ඡාවල් යනවා. සෙනසුරාදා වෙනකොට අවසන් තීන්දුවකදී අද සාකච්ඡාවක් තිබුණාද මන් දන්නේ නැහැ. මන් දන්නේ නැහැ. ඔයා කියනකොට තමයි මාත් දන්නේ. මං හිතන්නේ අද හෙට මේක විසඳෙයි දැන් ඉහළ මට්ටමේ සාකච්ඡාවල් යනවාද මම දැකලා ඊයේ සාකච්ඡාවල් වෙලා තිබුණා. ඉතා ඉක්මනින් ඒ පිළිබඳව යම් තීන්දුවකට ඇවිල්ලා ඒක අපිට මැතිවරණයට අපි සියලු දෙනාම එකට යන්න ඕනේ කියන අදහස උඩ ඉඳගෙන ඒක ඉක්මනට විසඳගයි කියලා විශ්වාසයක් තියෙනවා. මේ සාකච්ඡාවල් ඒ තුන් දෙනාම එකට පැවතු නැති වුණත් රනිල් වික්‍රමසිංහ මහත්මයායි සජිත් ප්‍රේමදාස මහත්තයායි ඊළඟ රනිල් වික්‍රමසිංහ මහත්තයායි කරු ජයසූරිය මහත්මයායි එහෙම සාකච්ඡාවල් පැවතිලා තිබෙනවා. හෙට අනිද්දා වෙනකොට ඒක තීන්දුවකට සියලු දෙනාම එයි කියන විශ්වාසය තියෙනවා. ඔහෙට සෙනසුරාදා ඉරිදා වගේ දවස් දෙක ඇතුළතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් කිසිදු හඬපටයක් මෙතෙක් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර පාර්ලිමේන්තුවේදී තවත් කරුණු කිහිපයක් පිළිබඳවද සංවාදයට ගැනුණා. පහුගිය දිනවල ආනනය කරන ලද දුම්රිය මැදිරි දෙකක් ධාවනයට යෙදෙවූ මම හිතන්නේ දෙකම ධාවනය කරන්න බැරි වුණා විවිධ වූ හේතුත් එක්ක. මොනාණ්ඩුවෙන් කවුරු මොනවා කරා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඒ අදාළ ආනයන කටයුතු කරන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව සොයා බැලීමක් තත්ත්ව වාර්තාවක් අරගෙන නේද කරන මැත්තේ. එවැනි වටපිටාවක් තියදී විශාල ජනතා මුදලක් විනාශ වෙන විදියට මේක ගෙනාවට පස්සේ වැඩ කරන්න බැරි තත්ත්වයට පත් වුණේ ඇයි කියලා දැනගන්න කැමතියි. මේ පිළිබඳව මම ලිඛිතව ඉල්ලා තිබෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ශාස කරන එන සතිය ඇතුළත ඒ සඳහා පිළිතුරක් ලැබෙයි කියලා. පාචිකව මම විමසීම් කර අවස්ථාවේ ඒ අය දුන්න පිළිතුර තමයි ඒව ධාවනයට සුදුසුයි කියලා. පරීක්ෂා කිරීමකින් පසුව තමයි රැගෙන ආවේ කියලා. කෙසේ වෙතත් සම්පූර්ණ වාර්තාවක් අරගෙන අවශ්‍ය වුණොත් පරීක්ෂණයක් පවත්වලා අදාළ කටයුතු කරන්න සූදානම්. විශේෂයෙන් දෙමටකොඩ දුම්රිය අංගනේ තමයි ඔය කිසිසේත්ම යලි භාවිතා කර නොහැකි මට්ටමේ දුම්රිය මැදිරි තියෙන්නේ. මේවයින් කොටස් ගන්න නොහැකි නම් මැදිරිවල පාදම හුඟක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ග්‍රාමීය ප්‍රදේශ පාලං වගේ දේවල් වලට මහා මාර්ග ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා අපි අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒව ලබා දෙන්න කටයුතු කරමු. මේ වන විට අපි ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සියලුම විශ්වවිද්‍යාලවල වයිෆයි පාසුකම් සැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන් යනවා. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට පොලි රහිත හෝ සහන පොලියක් මත ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මේ අයට ටැබ් පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයක් උන්ගේ දෛනික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න වැදගත්. එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න අමාත්‍යාංශයට පුළුවන්කමක් තියෙනවද? එහෙම නැත්නම් එහෙම නොහැකි නම් ඒ මොකද? පුළුවන්කමක් තියෙනවා. දැනට ක්‍රියාත්මක වෙනවා. පොලි රහිතව අවශ්‍ය කරන ණය මුදල දෙනවා. වාරික 36කින් ගෙවා නිම කරන්න ඕනේ. 2010 2014 මේ රටේ විශ්වවිද්‍යාල විද්‍යායතන 6ක් හැදුවා. විවිධ ප්‍රදේශවල මාතර එකක් තියෙනවා, කුලිය පිටියක් තියෙනවා, මේ වගේ ස්ථානවල. එතකොට NVQ 5 6 7 පාඨමාලා ක්‍රියාත්මක කරන්න තමයි මුලින්ම තිබුණේ. දැන් NVQ 7 ඒ විශ්වවිද්‍යාල විද්‍යායතනවල නෙමෙයි යුනිවර්ටක් එකට ගන්නවා කියලා කියනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් යුනිවර්ටක් එකට මේ විශ්වවිද්‍යාල විද්‍යායතනවල ඉන්න ඔක්කොම ගන්න බෑ. මේ අන්තර්කාලීනව මේ හිර වෙන ශිෂ්‍ය ප්‍රජාව රැකගන්න මොකක් හරි කරන්න නැත්තම් මෙතන ශිෂ්‍යෝ 16,000 ප්‍රශ්නයක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල විද්‍යායතන පනත වෙනස් කරනවා. අනාගතයේදී යුනිවර්සිටි කොලෙජ් එකක් මගින් ලබා දෙන්නේ ඩිප්ලෝමා 6 ඩිප්ලෝමා පමණයි. එතනින් එහාට තව අවුරුදු දෙකක් වන විට වෘත්තියාභිමුඛ නියත වශයෙන් රැකියාවක් ලැබෙන ආරක්ෂාව කරන අතරෙදී උසස් අධ්‍යාපනයට යන්න පුළුවන් ආකාරයට යුනිවෝටෙක් ඇතුළු උපාධි පිරිනමන ආයතන විශේෂ අලපනත් මගින් සකස් කරනවා. වර්තමාන ආණ්ඩුව මෙම විශ්වවිද්‍යාල විද්‍යාල 6ට අදාළ අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම වෙනුවට ඒවා වසා දැමීමට සූදානම් වෙන බවට තොරතුරක් තිබෙනවා. මෙම යුනිවර්සිටි කොලෙජස් වල අධ්‍යාපන ලබන සිසුන්ට උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගැනීමේ පහසුකම් ඇතුළු අනිත් පහසුකම් නැවත ස්ථාපිත කරනු ලබන්නේ. එම ආයතන වසා දැමීමේ තීරණයක් ආණ්ඩුව විසින් ගනු ලැබ තිබේද? එම ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය කුමක් දැනගන්න කැමතියි. යුනිවෝටෙක් එක වරලත් බලයලත් විශ්වවිද්‍යාලයක් බවට උසස් කළා. ඒ මගින් උපාධි ලබා දෙන්නත් මේ විශ්වවිද්‍යාල විද්‍යායතනය වගේ නව පනතක් මගින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම විශ්වවිද්‍යාල විද්‍යා
විද්‍යායතන එක බැගින් අනාගතයේදී හැදීමේ සැලැස්මක් කරා අධියරෙන් අධියර අපි ගමන් කරනවා. ගරු රංජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තුවට ඒම සඳහා අධිකරණයෙන් අවසරයක් අරගෙන නැහැ කියන එක තමයි අද සමාජය තුළ කතා වෙන්නේ. රංජන් රාමනායක මැතිතුමා 21 වෙනිදා කිව්වා CD පට සහ සියලුම අඬපට සංවාද ටික ලබා දෙනවා කියලා. ඊළඟට 22 උදේ එතුමා කිව්වා ඒ ටික අපවුට් නැවත ලබා දෙනවා. 22 අවසන් කිව්වා එතුමා ඒක ලබා දුන්නා කියලා. ඒ අනුව පත්‍රයේ ඉතාමත් පැහැදිලිව තියෙනවා මාළිකාන්තුමා රිසිට් පතකුත් නිකුත් කරලා තියෙනවා මේ අඬපට ලැබුණා කියලා. හැබැයි ඊයේ වෙද්දී අපිට නියෝජ්‍ය කතානායකතුමා කිව්වා එතුමා අඬපට දුන්නේ නැහැ, දුන්නේ වටික අරගෙන ගියා කියලා. මෙතුමා මේ ඉදිරිපත් කරපු දුන්නු අඬපට නැවත අරගෙන ගියේ විශේෂයෙන් ඔබතුමාගේ නමත් සඳහන් වෙනවා, ඔබතුමාගේ අඬපට. ඒ වගේම අනිකුත් සියලුම ගොඩාක් අයගේ අඬපට තියෙනවා. ඒ නිසා තමයි නැවත අරගෙන ගියේ කියලා. බන්දරකාරී වුණත් කොයි වුණත් සෑම මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තුවට පැමිණීමේ අයිතිය තියෙනවා. කාගේවත් අවසරයක් ඕනේ එකම දිලියරත් එක කෙන්නවා. මාළිකාම්තුමාට මේ දෙනවා කියලා දීලා නමුත් ඒක බාර දීලා නැහැ. බාවිකෙමින් ඇතුව කියනවා. ඒක බාර දීලා නැහැ. එතුමාට කිව්වහම එතුමා නෝට් එකක් එක දීලා තියෙනවා නිලධාරියෙකුට. ඒක නිලධාරියෙක් දීලා ඒක අපව අරන් ගිහිල්ලා තියෙනවා. නිසා පාර්ලිමේන්තුවේ ගැන වගකීමක් නැහැ. මගේ කටහඬ වලන තියෙනවා දැන්නම වැඩි කතා කරන්නේ නැහැ. එහෙම තියෙනවා නම් ගමන් නැහැ. නමුත් ඒක මම ඔයලා බලන්න. ඒක හැබැයි ඒක බාර දීලා නැහැ. රිසිට් එක දුන්නා මහලේකම්තුමා තමයි ඒක දුන්නේ. නෝට් එකක් දුන්නේ. ඔව් ගත්ත ඒක අපව ගත්ත. රජයේ විසින් ජනතාවට පරිපෝෂණයට නුසුදුසු සහල් අවම මිල ගණන් යටතේ ලබා දීමට කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මන් මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජය මොනා කිව්වත් රුපියල් 98 තියෙන ආල් ජනතාවට පරිභෝජනයට ගන්න පුළුවන් තත්ත්වයක නැහැ. මැති ඇමතිවරු රුපියල් 160 65 හාල් කාලා 169 ට කියන 98 හාල් කන්න කියලා. ඒ 98 හාල් ලැබිලා අස්සයන්ට කන්න තියෙන හාල් ඒවා. මේ ජනතාවට කන්න පුළුවන් හාල් නෙමෙයි. කුඩු මාෆියාව නැති කරනවායි කියලා කිව්වා. ඊළඟට පාතාල ලෝකේ නැති කරනවායි කියලා කිව්වා. මේ මාෆියාවල් නැති කරන්න නේ ආවේ. දැන් තවම මේ හාල් මාෆියාව පාලනය කරන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුවට. තුනෙන් දෙක බලයක් නැති පාර්ලිමේන්තුව තුල මේ ජනතාවගේ සහන විශාල වශයෙන් කප්පාදු කරගෙන යනවා. මේගොල්ලන්ට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නොත් ජනතාවට අත්වන ඉරණම මොකද්ද කියන එක ඉතාම පැහැදිලි. ආණ්ඩුව මේ ආවේ නීතිගරුක රටක් හදන්නනේ, විනය ගරුක රටක් හදන්න ආවේ, ඊට සෞභාග්‍යමත් රටක් හදන්න ආවේ. දැන් ওই තුනම නැහැනේ. නීතිපතිවරයා ඉස්සෙල්ලා දෙනවා අත්අඩංගුවට ගන්න කියලා නියෝග. ඒ නීතිපතිවරයා අත්අඩංගුවට ගන්න නියෝග දුන්නාට පස්සේ තමයි අත්අඩංගුවට අරගෙන තමයි පරීක්ෂණ පවත්වන්නේ. දැන් එදා එහෙම උනේ නැහැ. එදා අත්අඩංගුවට ගන්න කලින් මේකේ විශාල වෙනසක් තියෙනවා. මම හිතන්නේ ජනාධිපතිතුමාටත් ඒ වෙනස තේරෙන්නේ නැති. ඒ හින්දා තමයි එතුමා පොලිස්පතිතුමාට ලිපියක් යවලා තියෙනවා මේක කරනකොට සාධාරණව කරන්න කියලා. මේ ආණ්ඩුවේ එන මර්ධන ක්‍රියාවලියට මුහුණ දෙන්න සඳහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියලු නිදහස් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපිට පුළුල් සංධානයක් අවශ්‍යතාවය තියෙනවා. ප්‍රධාන සාධකයේ තමයි අපිට පාර්ලිමේන්තුව තුළ අපි 113ක මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගත යුතුයි කියන ඒ ඉලක්කේ ඒ ඉලක්කයට යන්න නම් ජනාධිපති මැතිවරණයේදී එකට වැඩ කළ සියලු දෙනාම පුළුල් සන්ධානයකින් තරඟ කළ යුතුයි. පක්ෂනායකයෝ ඉදිරියේදී තීරණය කරයි මොකද්ද ලකුණ කියන එක. රටේ අධිකරණයේ පිළිබඳව ගොඩනැගී ඇති අශෝභන වටපිටාව ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය මාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. ඒ මහියංගනේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් 19 සංශෝධනය කියන රටේ බොහොම පැහැදිලිව රටේ ජනතාව ලොකු බලාකුලකින් වහලා දැම්මා. මොකද 19 සංශෝධනය අර නීති ආධිපත්‍ය රැක්කා, මේ රටේ නිදහස ඇති කරා, මාධ්‍ය නිදහස ඇති කරලා තියෙනවා, රජයේ නිදහස රටේ කතා කිරීමේ නිදහස ඇති කරලා තියෙනවා. 19 සංශෝධනය තමයි අලවි කරේ ජනතාව ඉදිරියේ ඉතාමත්ම මහ බැරෑරුම් ලෙස. ඒ තමයි ලෝකෙල ලැබපු ලොකුම ජයග්‍රහණය කියලා. හැබැයි අද 19 සංශෝධනයෙන් ඒ ලබාගත් නීති ආධිපත්‍ය, ඒ වගේම නීති ආශාමය ආරක්ෂා කරන ආයතන වල ක්‍රියාකාරකම් කුඩුපට්ටම් වෙලා තියෙනවා. තාමත්ම දරුණු ලෙස මේ රටේ සමාජය ඒ වෙනුවෙන් කල්පනා කරන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම යම් යම් තීන්දුව දීලා අගතියටපත් වෙච්ච කණ්ඩායම් හිතනවා ඇති අපේ තීන්දුව නිවැරදිද කියලා. ඒ තරමට අධිකරණය සැහැල්ලුවට ලක් කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම නිරන්තරයෙන්ම ප්‍රකාශ කරේ ඒ කිලිටි වෙච්ච අතීතය නිවැරදි කරලා මේ රටේ ජනතාවට සහ ජාත්‍යන්තරයට මේ රටේ අධිකරණය ගැන මේ තියෙන අශෝභන වටාපිටාව නිදොස් කරගත යුතුයි. එහෙම නැත්නම් එය නිවැරදි කරගත යුතුයි කියන අදහසින් අපි ඉන්නේ. දූෂිතයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම සඳහා ජනතාව ඒකරාශී විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. කැකිරව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රංජන්ගේ හඬපට කියලා කියන්නේ මේ සමාජය ඇතුළත තියෙච්ච කුණු වෙච්ච කුණු ගඳ ගහන ගඳපටි තමයි.
සමේ අධිකරණයක ක්‍රියාවලියට බලපෑම් කරා කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක වැරදි. ඒ නිසා හැබැයි මේ සිදුවෙමින් තියෙන්නේ සත්‍ය නෙවෙයි. අපි රටේ ජනතාවට කියනවා මේ රටේ කවුරු වැරදි කරත් ඒ වැරදි වලට දඬුවම් දෙන්න පුළුවන් පාලනයක් උයි හදන්න ඕන. ඒ වැරදි කරන්නේ මේ රටේ ඉහළම ජනාධිපතිවරයාද? මේ රටේ ඉන්න අගමැතිවරයා ඇමති අමුතු මණ්ඩලයේද? රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද? අධිකරණයේ ඉහළ නිලධාරීන්ද? මේ රටේ ආරක්ෂක අංශවල නිලධාරීන්ද? මේ සියලු දෙනා රට ඇතුලේ නීතිය ඉස්සරහා එක පුද්ගලයන් ලෙස සැලකන්න ඕනේ. ඔවුන්ට එක හා සමානෝ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි අපේ රටේ සිද්ධ වෙන්නේ නැත්තේ ඒක. ඒ නිසා තමයි හඬ රංජන්ගේ ගඳපටවලට දැන් රංජන්ටම මාංචු දාගෙන ඇතුලට යන්න වෙලා තියෙනවා. ඒ නිසා මේවා පිටිපස්සේ තිබිච්ච අරමුණු විතරක් නෙමෙයි මේ ක්‍රියාවලිය ඇතුලේ අපි දකිනවා මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ වෙලා තියෙන මහා අලකලංචිය මහා කලබගෑනිය. අපි මේ රටේ ජනතාවට කියනවා ඊළඟ පාර්ලිමේන්තුවත් සුද්ධ කරන්න එකතු වෙන්න. ඊළඟ පාර්ලිමේන්තුවත් මේ හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් වංචාකාරයන්ගෙන් බේරගන්න එකතු වෙන්න. ඊළඟ පාර්ලිමේන්තුවත් මේ රටේ මහ පොළොවට ආදරේ නොකර ගස් කපලා පස් කපලා වැලි කපලා මේ මහ පොළොවට තුවාල කරන මිනිස්සු නැති පාර්ලිමේන්තුවක් හදාගන්න එකතු වෙන්න. මේ රටේ දරුවන්ට ආදරය කරන මේ රටේ දරුවට රස්සාව ගන්න පුළුවන් ඉගෙන ගන්න පහසලක් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන පාර්ලිමේන්තුවක් හදාගන්න එකතු වෙන්න. මේ රටේ දරුවන්ට පාරේ බහලා යන්න පුළුවන් ආරක්ෂාව තියෙන පාර්ලිමේන්තුවක් ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන මහමැතිවරණේ ඒ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙන්න. පවතින තත්ත්වයට වඩා විපක්ෂයෙන් කාර්යභාරයක් රට තුළ ඇති වේ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස් අත්තනායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලිකම් තිස් සත්තනායක මහතා අස්ගිරි මහා විහාරයේ වෙත පැමිණ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි අනුනා හිමියන් බැහැදටුවේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලිකම් තිස් සත්තනායක මහතා ඉන් අනතුරුව මල්වතු මහවිහාර වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැතොටුවා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යම් උත්සාහයක යෙදෙනවා මේ රටේ විනයානුකූල තත්ත්වයක් ඇති කරන්න. හැබැයි එතුමාට තනියම කරන්න බෑ. පේන්නේ නැහැ එතුමාට එතුමාගේම කණ්ඩායම් තුල එවැනි සහයෝගයක් සහ එවැනි ආකාරයේ ආධාර අනුබල තිබෙනවායි කියලා. එතුමා අසමත් වෙලා තිබෙනවා රටේ ජීවන බර අඩු කරන්න. ඕනෑම පාලකෙක් සාර්ථක හෝ අසාර්ථක භාවයේ යන්නේ තමන්ගේ පාලනයේ යම් තරමක් කාලය ගත වුණාට පස්සේ. දැන් ජනතාව කතා කරනවා. ආණ්ඩුවට බලනවා විතරක් නෙවෙයි විපක්ෂයටත් බලනවා. ඉතින් ඒක ලොකු අඩුවක්. වඩා විපක්ෂයේ කාර්යභාරයත් ඉෂ්ට වෙන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ නායකත්වය ලබා දිය යුතුයි කියලා තමයි බහුතරයක් ජනතාව කියන්නේ. ඉතාමත් පැහැදිලිව කිව්වොත් එන මැතිවරණයේදී අලුත් නායකත්වයකින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුයි කියලා බහුතරයක් මහජනතාව කියන මතය පැහැදිලියි. ඒක තේරුම් අරගෙන රනිල් වික්‍රමසිංහ මහතාත් ක්‍රියා කරන්න ඕනේ. ඒත් එක්කම සන්ධානයකින් තරඟ කළ යුතුයි කියලා බහුතරයක් එකඟ වෙලා තිබෙනවා. ඒ එකඟතාවයත් අරගෙන සන්ධානයක් කරහා එක්සත් ජාතික පක්ෂයත් මේ වෙනස ඇති කරලා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මේ වැඩ කටයුත්ත කරනවා නම් මං හිතනවා ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. රබර් කර්මාන්තයේ සඳහා ස්ථාවර මිලක් ලබා දීමට වත්මන් ආණ්ඩුව ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අගලවත්ත ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අභිලාෂය මේ රටේ මව් පොළව සමග ගනුදෙනු කරන දීර්ඝ කාලයක් තිස්සේ රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීපු ගොවි ජනතාව නගා සිටුවීමේ විශාල අභිලාෂයකින් අපේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ අර්ථයෙන් ඔබ පසුගිය දිනක දැක්කා සියලුම කුඹුරු වගාවන් සඳහා වී ගොවි තැනට රුපියල් 50ක සහතික වීමිලක් ලබා දෙන්න වගේම පොහොර නොමිල ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් එක්කම රබර් ක්ෂේත්‍රයේදීත් පසුගිය කාලෙදී නියමිත මිල නොමැති වීම නිසා මෙම ගොවියන් අධෛර්යමත් වෙලා තිබෙනවා රබර් කිරි කැපීම පිණිස. අපි උත්සාහ කරමින් සිටින්නේ ස්ථාවර මිලක් රබර් වෙනුවෙන් ගොවි ජනතාවට ලබා දෙන්න ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබෙනවා. මේ ප්‍රධානම කාර්ය වන්නේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීම සහ නිෂ්පාදන ඵලදායිතාවය වැඩි දියුණු කිරීමයි. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අද රබර් පර්යේෂණ ආයතන සමග මේ සාකච්ඡාව පැවැත්වුණේ.
අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව ජනතාව තුළ තිබිය යුතු විශ්වාසය යළි ගොඩනැගීම සඳහා අදාළ වගකීතු බලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මේ සුදුසු කෙනා සුදුසු තැනට පත් කර ගැනීම සම්බන්ධයෙන් ජනතාවගේ වගකීමකුත් තියෙනවා. ඒ වගේම මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂවලත් වගකීමක් තියෙනවා සුදුසු අයට නාම යෝජනා ලබා දෙන්න. දැන් මෑත කාලයේ ඉතාම අමහිරිම සිද්ධියක් බවට පත් වුණේ රංජන රාමනායක විසින් පටිගත කරලා ඒ හඬපත තියාගෙන ඉඳලා ඒ හඬපත සමාජගත වීමත් එක්ක සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තිබෙනවා. රටේ ප්‍රධානම ශේෂ්ත්‍රය වන අධිකරණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. මේ හඬපට ප්‍රචාරය වීමත් එක්ක මේ වෙනකොට මේ හඬපට සමාජගත වීමත් එක්ක අදේ ජනතා විශ්වාසය පළුදු වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී ඉල්ලා සිටින්න කැමති අධිකරණ සේවා කොමිසම් සභාව ඇතුළු මේ සඳහා වක් කියන ආයතන පුජ්‍යලීන් කරුණා කරලා ක්‍රියාත්මක කරලා අධිකරණය පිළිබඳව ඇති වෙලා තියෙන ඒ පළුදු වීම නැති කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්න අවශ්‍යයි. මේ පාර්ලිමේන්තුවේදී කතානායකතුමාට කියන සූදානම් වෙනවා. මේ යම් යම් ශේෂ්ත්‍රවල විශ්වාසය බිඳවැට්ටුවා වගේ පාර්ලිමේන්තුවේ විශ්වාසයත් බිඳවැට්ටවන්නේ නැතුව මේවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තු ඒ ක්‍රියාදාමය තුළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා වෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටින්න කැමැති. 2019 චන්දහිමි නාම ලේඛනය සහතික කිරීම ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාලය තුලදී සිදු වූ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. 2019 චන්දහිමි නාම ලේඛනය සහතික කිරීම සිදු කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ මැතිවරණ කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාලය හරහා එම කටයුතු සිදු කරන බවයි. අනතුරුව එය මුද්‍රණය කිරීම සඳහා යොමු කරනු ඇත. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා යොදා කරනු ලබන්නේ සහතික කළ 2019 චන්දහිමි නාම ලේඛනයේ බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සියතු දැස්සන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනින්න පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ්පඩවිය වන www.siyathanews.lk වෙබ්පඩවිය වෙත. යළිත් හමුමු අපගේ මධ්‍යහන පුවත් විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.